පින්වතුනි අද ධර්මානුශාසනාව සිදුකරන ගෞරෝණී දේශකයණන් වහන්සේ. බියගම කොට්ටුන්න ධම්ම ගවශයේ බෞද්ධ මධ්‍යස්ථානය අනුශාශක ත්‍රිපිටකාච්චාරය පූජනීය දොළොස්සවල උදිතධේර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයන්, එළිය වලවපත්ත පදිංචි P ආරිීවතිී මහත්මය සහ Pඒ ශ්‍රියනතා මහත්මිය රත්නපුර හිදැල්ලන කාන්තී ධයාරත්න මහත්මිය කොළඹතුනවෙන්ස් පාර පදිංචි ගාමනී ආර්ධ සිල්වා මහතා කළුතර නාගොඩ පාර පදිංචි WB ධනුස්සේකර මහතා පන්නල ගිරිඋල්ල පාර පදිංචි එනෝකා ගුණවර්ධන මහත්මිය. සොපින් නොතුනි මෙමොහොත්තේදී ශ්‍රාවක ඔබාප සැමතින වෙනුවෙන් දැහත්වට්ටේ පිළිගන්නවා ගෞරුනිී දේශකැණන් වහන්සේට ආරාධනා කිරමි කටයුත්තු සිදුවන මහොත මෙමහොතේ දී ප්‍රත්නපුර හිදැල්ලන පදිංචි කාන්ති දයරත්න මහත්මී වෙනුවෙන් දැහැත්වට්ටය පූචාකිරීම සිදුවන මොහත. සාධෝ සාධූ සා. අද ධර්මානු ශාසනාවේ මාතෘකාව ඕවාද ප්‍රාතිමෝක්ෂය මාතෘකා කරගත් ධර්මානු ශාස්සනාවයි. අප හැමුතුන් වූ ධර්මය ශ්‍රප්නය කරනටයි සූතනම් වන්නේ ධර්මස්්ටවනයට පෙර තිසරන සහිත පංචසීලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු අවසරයි ස්වාමිද්‍රයන් වහන්ස. සාධූ සාතු සාදුූ. නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනන් ගට saang gacam mang saang gacza saang gacam mi sanghang saang gacza sanghang saang gacam duතිම්ප බුද්dang saang ga amimpi buddang sareang gaca du diampi daang sarenang gacaamimpi hamang sarenang gaca dumpi sanghanghang sarenang gacaami timpi sanggang sarenang gaca tompi buddang sarenang gaca ප බුधන් சang gaMP දම්ම சர gaczaමප धම saang gaczaMP සගhang saரang ජමී නදියම්විි සංහන් සරණංගච්චා. පානාතිපාතාවරමහනිී සික්හපදං සමාධයාමි පානාතිපාතාවරමණ සික්හපදන් සමාධිය අදින්නාදානාවරමහනිී සික්කහපදන් සමාධයාමි අඳිලාධානාවරමණී සික්ඛාපදං සමාධයා කාමේසු මිච්චාචාරාවරමනී සික්කහපදං සමාධයාමිමේ මිච්චාචාරාවරමණී සිক্ষාපදං සමාධයාමි මසාබාධාාවරමනේ සික්කහාපදන් සමාධයාමි සාවාදාවරමනී සික්කාාපදන් සමාධයාමි සුරාමීරය මජ්්‍ය පමා දට්ටහනාවිරමනිි සික්කහාපදන් සමාධයාමි සුරමිලේ මජ පමාදට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාමී ලිසරනේන සද්ධිහින් පංචසීලං දම්මන් සාදුුකං සුරක්කි තන් කත්වා අප්පමාදේන සම්පාදේත්හ ආමභන්තේ සතු 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 සමන්තාචක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධහම්මංමුණි රාජස්ස සුනන්තු සග්ග මොක්හෙදන් දම්මසවෙනෙ කාලු අයං බදන්ත දම්මසවෙනෙ කාලු අයං භදන්ත දම්මසවෙන කාලු අයන් භදන්ත සදු ස. නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මහා සම්බුත්දස්සෙ නමුතස්සෙ භගෙවෙතෝ අරහතෝ, සම්මහා සම්බුත්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්ම සම්බුත්දස්ස ස සතු කන්ති පරමන් තපෝතිතික්කා නිපබානං පරමං බදන්ති බුද්ධ නහිපම්බජිතෝ පරෝපගාති සමනෝහෝති පරං බිහේටයන්තුති ස්වාසනාවන්ත කාරුණික සත්පුරුස පින්වත්නිි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් භිකාසනය කරනු ලබන මේ උදාර ධර්ම දේශනාවහි දායකත්වය දරමින් කටයුතු කරන සැදහැති සත්පුරුසයන් සෑම දෙනාම අතිසයින්ම සතුටට ප්‍රීතියට පත්විය යුතුයි. ඔබේ ධනය විසඳ, උදාර පිනක් ඔබේ ජීවිතයට එකතු කර ගන්නට අද දවසේ අවස්ථාව සැලසුනා. ඒ උදාර පින දායකත්වය දැරු සෑම දෙනාටම මෙලොව පරොව දෙලොව යහපත පිණිසත් කෙලෙසුන් නසා, උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් උපකාර වෙත්වා කියලා අපි පළමුුවෙන්ම ආසිර්වාද ප්‍රාර්ථනා කරනවා. මමාද මාතෘකා කරගත්තෙ ඉතාම වටින ගාතාවක්. මේ ගාථාව දම්ම පදේ සඳහන් වෙලා තිබෙන්නේ එක ගාථාවක් මාතෘකා කලාට මේ ගාතා පෙළේ ගාතා තුනක් තිබෙනවා. ඔය ගාතාතුනට කියන්නේ ඕවාද ප්‍රාතිමෝක්සය කියලා. සෑම බුදු කෙනෙක්ම අත් නොහැරම දේශනා කරන සෑම බුදුමුවකින්ම පිටවෙන ඉතාම වටිනා කියන ගාතාතුනක්. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වෙලා අවුරුදු විස්සක් යනකං භික්ෂූන් වහන්සේලාට සිික්‍ෂාපද පණවන්නට යෙදුනෙ නැහැ. අවුරුදු විශසකින් පක්සේ තමයි ස්වාමින් වහන්සෙලා වෙනුවෙන් විනය සිික්ෂාපද පණවන්නට යෙදුුණේ අර පළවෙනි අවුරුදු විස්සට කියනවා පටම සම්බෝධි යුගය කියලා ඒකාලේ දවස් පහළවකට වතාවක් සංගයා රැස්කරවලා තතාගතයන් වහන්සේ ගාතාතුනක් දේශනා කරනවා ඒ ගාතාතුනට තමයි කියන්නේ ඕවාද ප්‍රාතිමෝක්සය ඒගාතාතුනේ තිබෙන අරථයම තමයි භික්‍ෂූන් වහන්සලට විනය බවට සීලය බවට පත්තුනේ ඉති ඒ ගාථාවලටනුව භික්ෂූන් වහන්සලා හික්මීමට පත්වනා ඒ ගාථ තුනෙන් පළවෙනි ගාථාව බොහෝම ප්‍රසිද්ධයි අපි කවුරුද් දන්නවා. මමඒ ගාථාව පළමුුවෙන් මඔබට පැහැදිලි කල්ල දෙන්නන් සබ්බ පාපස්ස අකරනං. එක යන සියලු පාපධරම නොකිරීම ප්‍රාණගාතය අදත්තාදානය, සාමයන්හිවරදවා හැසිරීම මුසාවාදා කියල හඳුන්වන බොරුකීම එවගේ පිසුනාවාචා කියල හඳුන්වන කේලාම් කීම පරුසාවාචා කියල හඳුන්වන බොහොම දරුණු සැඩ පරුස වච්චන, සම්පප්පලාපා කියල හඳුන්වන හිස්වච්චන නැත්තන් දෙතිස් කතාව ඊළඟට අන්සතු වස්තුවට ආසාකිරීම අභිජ්්‍යා, නිතර නිතර කේන්තිගැනීම ව්‍යාපාද පිම්පව් විශ්වාස නොකිරීම මිත්‍යා දුෂ්ටි. මේවට කෙන දස අකුසල් කියලා. මෙන්න මේ දස අකුසල් ආදී සියලු පාප දරම නොකිරීම ඊළඟට දෙවැනි පේලියෙන් කියනවා ුස ලස්ස උපසම්පදා කුසල ධර්මන් උපසම්පදා කියල කියන්නේ උපදවා ගැනීම. කුසල ධර්මයන් කියල කිව්වහම දානාදී කුසල ධර්මයන්. කුසල ධර්ම අමුතුවෙන් විස්තර කල්ලා දෙන්න පැහැදිලි කල්ල දෙන්න අවස්සනැහැ බෞද්ධ ජනතාවටේ පිළිබඳව හොඳ අවබෝධයක් හොඳ දැනුමක් තියෙනවා එනිසා මම නාම මාත්‍රයෙන් පමණක් සිහි පත් කල්ලා දෙන්නම් දන්දීම සිල්රැකීම භාවනාකිරීම ඊළඟට පින්දීම ඔය මියගිය ඥාතීන්ට දෙවියන්ට එවගේම ජීවත් වෙලා ඉන්නයටත් පින් දෙන්න පුළුවන් තමන් කරපු පින්කම ජීවත් වෙලා ඉන්නයටත් කියන්න පුළුවන් මම මෙන්න මේ පින්කම කලා ඔබ ඒ පින්කම බොහෝම සතුටින් අනු මෝදන් වෙන්න කියලා ඒකත් පින්කමක් පින් දීම කියන එක සාමාන්‍ය පින්කමක් නෙමේ ඒක කොච්චර වටිනවද කියනවනම් ඔය ලෝ වැඩ සඟරාවේ සඳහන් කරලා තිබෙනවා දෙන්නන් දැන දුන් රන්සේ පොලියට දුන්දුන් සේතම කළ පින් අනුනට එන්නෙන් දියුණුව තිියුණුව තම හට ඉන්දැන් නුකුලි වව් පින්දීමට කියලා ඒක යන බොහෝම විශ්වාසවන්ත කෙනෙකුට පොලියට සල්ලි දෙනවා වගේ තමයි පින්දීම හොඳ ශ්වාසවන්ට කෙනෙකුට හොරබොරු නැතිෙන පොලියට මුදලක්කෝ රත්තරංහෝ දුන්නතිං දීපු මුදලත් ලැබෙනවා පොලියත් ලැබෙනවා. එක තමන්ටලොකු ලාබයක්. අන්නේ වගේ තමයි පින් දුන්නහම තමන් කරපු පින්කමත් තියෙනවා පින් දුන්න කියලා එපින නැතිවෙන්නේ නැහැ. අර පොලිිය එකතු වෙනවා වගේ, අතිරේක පිනකුත් ජීවිතයට එකතු වෙනවා. එක නිසා පින්දීමත් පින්කමක්. ඊළඟ පින්කම තමයි පින් අනුමෝදං බීමේ පින්කම අපි පින්දෙනකොට දෙවියොත් පින් අනුමෝදං වෙනවා. මිය පරලොවගිය ඥාතීන්ට පින්දෙනවිට පින්ගන්න පුළුවන් තැනක ඉන්නවනං ඒ ඥාතීන් පින් අනුමෝදං වෙනවා ජීවත් වෙලා ඉන්න අපිටත් පින් අනුමෝදං වෙන්න පුළුවන් යම්කිසි කෙනෙක් කරන පින්කමක් අපේ දෙනෙත්වලින් දැකලා නැත්තං අපේ සවන් පත්වලින් යම් කෙනෙක් කරන පින්කමක් කහලා සතුටට පත්වෙන්න පුළුවන්නන් ඒකට කියනවා පින් අනුමෝදං වීමී පින්කම කියලා එකත් විශේෂ පිනක් මේ පින් අනුමෝදන්වීම අර කොසොල් මහ රජතුමා අසදදෘුස මහාදාානය පූජා කළා. අසදදෘස මහාදානය දෙන්න පාරමී පුරාගන එන්නට ඕනේ බුද්ධ ශාසනයක එක්කෙනෙකුට විතරයි අසදදෘුස මහාදානය පූජා කරගන්නට අවස්ථාව සැලසුනේ නමුත්තේ දාානය පූජා කළ වෙලා බුදුරජාණන් වහන්සේ ඉතාම කෙටියනුසාසනාවක් විතරයි කළේ දීර්ග ධර්මදේශනාවක් කළේ නෑ. රජතුමා කල්පනා කලා මේසා විශාලදාානයක් දීලා ඇයි තතාගතයන් වහන්ස ඉතාම කෙට අනුසාසනාවක් කළේ ඇයි දීර්ග ධර්මදේශනාවක් කළේ නැත්තේ රජතුමා ජේතවනාරාමයට ගිහිල්ල බුදුරජාණන් වහන්සේගෙන්ම විමසා සිටිය අයි පිළිබඳව. තතාගතයන් වහන්සේ වදාළ මහ රජතුමනි ඔබ කරපු පංකම ගැන එක්කෙනෙක් අපැහැදීමට පත්වනා. එක්කෙනෙක් පැහැදීමට පත්වනා. මම දීර්ක ධර්ම දේශනාවක් කලානං, අපැහැදීමට පත්වෙච්ච කෙනාගේ හිස හත්කඩකට පැලෙනවා කියල උන්වහන්සේ වදාලා. රජතුමා රජවාසලට ගිහිල්ලා. මේ දානයට උදව් කළ ප්‍රධාන ඇමැතිවරු දෙන්නාව ගෙන්නවල ඇහුවා මංකරපු පින්කම ගැන ඔබතුමල්ලමු කද්ද හිතන්නේ. ඒකෙන් යුන්හ කියලා ඇමතිකෙනෙක් හිෙටිය. එතුමා කිව්වා මහරජතුමනි මෙච්චර විශාල ධනයක් වියදං කරලා ඔය වගේ ලොකු දානයක් දුන්නට වඩා කණ්ඩ බොන්ඩ නැති මිනිස්සු කොයි තර ඉන්නවද මේ රටේ. ඒ මිනිස්සුන්ට ආහාර පානටිකක් දුන්න නං හොඳයින්නේද. ඇඳුම් පැළඳුම් නැති මිනිස්සු කොච්චර ඉන්නවද. එයාල ැඳුම් පැළඳදුන් ටිකක් දුන්න නම් කොයිතරම් වටිනවද රජතුමනි ගෙවල් දොරවල් නැති මනමිනිසුන්ට ගෙයක් දොරක් හදල දුන්න නං වටිනවනේ ද අන්නේ විදිහට ප්‍රකාශ කළා දි රජතුමා කියනවා ඇමැතිතුමනි ඔබ නිසා මටාද පින් අනු මෝදන් වෙන්නත් බැරිවුුණ නි ඔබ මේ රටිින් පිටුහල් කරනවා කියලා රටිම් පිටු වහල් කලා අදටත් තින්නවන දළදා වහන්සේට වයන්ජන තිස් දෙකක් පූජා කරනෙක ඉවස දරාගණ්ඩ බැරුව මේක මහා අපරා දෙයක් කියල ප්‍රකාශ කරන තරමට ධර්මය පිළිබඳ දැනුමක් නැති පිරිසක් දකින්නට ලැබෙන වද වුනත්. දුගී මගේ අසරණ යාචකයින්ට සලකන්නට බුදුදහම තරන් වෙන කිසි මාගමක උගන්වන්නේ නැතු ඇති. බෞද්ධ ජනතාව ඒ අය වෙනුවෙනුත් කරන්ඩෝන යුතුකම් ටික වගකීම් තිිකනිවාරෙන් මිටු කරනවා. ඒ වගේම බෞද්ධ ජනතාව, තතාගතයන් වහන්සේ උදෙසා කරන්්ඩෝනි පූජාවන් සාසනය වෙනුවෙන් කරණ්ඩෝනි පූජාවන් ඒවත් ඉහලිම්ම ඉටුකරනවා. මේවා විවේචනය කරන සත්පුරුසයන් ගත්තහම ඔවුන් දන්නේ විවේචනය පමණයි. ඔවුන් දුග මගේ අසරණ ජාචකයින්ට උදඋපකාර කිරීමක් හෝ. සාසනයට උදව්පකාර කිරීමක් හෝ සිදුකරන්නේ නැහැ ඔවුන් කරන්නේ අපේ බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ආගමට බෞද්ධ සමස්ත වරගයාටම නින්දා පහාස කරමින් අප අපහසුවට පත්කිරීම විතරයි කියන බව බුද්ධිමත් ජනතාව මීට වඩා හොඳින් අවබෝධ කරගන්නට වටිනවා. ඉතිං අරපු තවෑමතිවරේක්ගෙන් ඇහුව රජතුමා ඔබතුමා මොකද හිතන්නේ මේ පින්කම පිළිබඳව එතුමාගේ නම පුන්න පුන් අමාත්‍යවරයා කියනවා මහරජතුමනි මටනං කවදාවත් මේ වගේ පින්කමක් කරන්්ඩ අවස්ථාව ලැබෙන්නේෙ නෑ ඒ නිසා ඔබතුමා කරපු පින්කම මම බොහෝම සතුටිින් දැකබලා අනුමෝ දංවුණ රජතුමා බොහෝම ප්‍රසාදයට පත්වෙලා පුන්න අමාත්‍යවරයත් එක්ක ජේතවනාරාමයට ගියා. තතාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා. දේශනා වවසානයේදී පුන්න කියන අමාත්‍යවරය සෝතා පත්තිඵලයට පත්වනා. ඒක අන්නේෙ දානෙ දීපු රජතුමාටත් වැඩිය ප්‍රතිඵල ලබා ගත්තා රජතුමා කරපු පින්කම දැකල සතුටු වෙලා අනුමෝදං වෙච්ච පුන්න කියන අමාත්‍යවරයා ඒකෙන් පේනවා පින් අනුමෝදං වීම කොයි තරන් වටිනවද කියලා සමහර වෙලාවට පින්කම කරපු කෙනාටත් වඩ ආනිසංස ලබාගන්නවා පින් අනුමෝදං වෙන කෙන ඒ නිසා පින් අනුමෝදංවීමත් හටිනාපින්කමක් ඊළඟට තියෙනවත් අවුපින්කමක් පත් පිළිවෙත් කිරීම කියලා බුද්ධ රත්නයට වත් පිළිවෙත් කිරීම ධර්මරා ධර්මය වෙනුවෙන් වත් පිළිවෙත් කිරීම සංඝයා වෙනුවෙන් වත් පිළිවෙත් කිරීම මව්පිය උපස්ථානය කියන්නත් මව්පියන් වෙනුවෙන්වත් පිළිවෙත් කිරීමටයි ගුරුවරයන් වෙනුවෙන් කළ යුතු යුතුකම් මිටුකිරීම ඒකත් වත්පිළිවෙත් කිරීමක් වත් පිළිවෙත් කිරීම කියල කියන්නෙත් ලෝකයේ තියෙන ඉතාම වටිනා කියන පින්කමක් වත්පිළිවෙත් කරන්නේ යම් කෙනෙකුටද ඒකෙනගේ ගුණය සීය යම් තරමක් ද ඒ තරම ටපේ ජීවිතයට පින් ලැබෙනවා වැඩී ඒ ගැන හොඳින් අවබෝධ කරගන්නට ඕනි ධරම දේශනා කිරීමත් පින්කමත් ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නේ නැතුව කීරිති ප්‍රසංසා බලාපොරොත්තු වෙන්නේ නැතුව පිරිකර බලාපොරොත්තු වෙන්නේ නැතුව අඩුගානෙ බනහාන සැදහැතියන් මගේ දේශනාවට පැහැදිලා සාදුනාද පවත්වයි වරණනා කරයි මේ වවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව බණ කියන්න පුළුවන්නන් ඒක තමයි නියම ධර්ම දේශනාව. අන්නේ ධර්මදේශනාව තුළින් දේශකයන් වහන්සට උදාර පිනක් ලැබෙනවා. ලාභ සත්කාර කීරිතිප සංසා බලාපොරොත්තුුවෙන් කියන ධර්ම දේශන නියම ධර්ම දේශනාවක් නෙමෙයි. තියන බලාපොරොත්තුව හොඳනේ. දේශකයන් වහන්සගේ හිත පිරිසිදුනේ. හිත අපිරිසිදුයි ඒ නිසා දේශකයන් වහන්සට ලැබෙන පිනත් ඉතා අවම බව පැහැදිලිව තේරුන් ගත යුතු කාරණාවක්. ඒවගේම සද්ධහාවෙන් ගෞරවයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන්නන් යත් මහා විශාල පින්කමක්. බුදු බනඇසේ මේ පින්කම ධර්මස්්‍රවනය කියන්නේ නිවන් දොරටුවක්. අතීතයේ පාරමී ධර්ම පිරිලතිබිච්ච උතුමන් ධර්මස්්‍රවණය කිරීමෙන් පමණක්ම මාර්ග පලවබෝධ කරගෙන තියෙනවා. බනහනකොට බෝධිපාක්සික ධර්ම තිස්හත අපේ සිත තුළ හොඳට වැඩෙනවා සද්ධහාවෙන් ගෞරවයෙන් බණහනකොට බණහනකොට දස පාරමී ගුණ ධර්ම දියුණු වෙන අපේ හිත තුළ අපිට තේරෙන්නේෙ නැති වඋනාට. ඒ කියන්නේ නිවන්දකින් අවශ්‍ය පරිසරය පසුබිම සකස්වෙනවා බණ ඇසීම තුළ. ඒ නිසා සද්ධහාවෙන් ගෞරවයෙන් ධර්මස්්‍රවනය කරන්නට සැදහැතියන් පෙළගැසෙන්නට ඕනී පේවෙන්නට ඕන පුරුදුවෙන්නට ඕනි ඒ එතරම් වටින උදාර පින්කමක් ඒවගේම තමාගේ සම්මාධිට්ටියද වුණු කර ගැනීමත් පින්කමක් දරමය ඉගෙන ගනිමින් ධර්ම සාකච්ඡා පවත්වමින් දන්න ඇති දේවල් දන්නායගෙන් අහල ඉගෙන ගනිමින් සම්මාධිට්්‍යියද වුණු කරගන්න ටෝනි. මෙන්න මේ වගේ පුුණ්‍ය ධර්මයන් උපදවා ගැනීම තමයි කුසලස්ස උපසම්පදා කියලකෙවේ. ඊළඟට තුන්ගෙන පේලියෙන් කියනවා සචිත්ත පරියෝ දපනං සචිත්ත පරිියෝ දපනං කියන්නේ තමාගේ සිත දමනය කර ගැනීම මෙහිදී සිත දමනය කර ගැනීම කියලකයන්නේ සිත පිරිසුදු කර ගැනීමටයි. සිත දීර්ග කාලයක පටන් රාගදේශ මෝහබලින් අපිරිසිුදු වෙලා තියෙන්නේ. අපිරිසිුදු වූ සිත පිරිසිුදු කරන්නට පුළුවන් එකම ක්‍රමය සමත භාවනා විදර්සනා භාවනා පුරුදු පුහුණු කිරීමයි. ඒ නිසා බෞද්ධ ජනතාව පුංචි භාවනා මනසිකාරයක් කරේ අනි වාරයෙන්ම ජීවිතයට එකතු කරගන්න ටෝනි. වැඩි ගැඹුරු භාවනාවක් කරන්න තේරෙන් නැත්තං අඩුගානි සිය දහස් වතාවක් සියලු සත්වයන්ට මෛත්‍රී පතුරුවන්ඩ බිවේී තමන්ට පහසු වෙලාවට හිතන්න සියලු සත්වයෝ වෛර නොවෙෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා සුවපත්වෙත්වා කියලා එකවරක් නෙමෙයි සියවරක්හිතඩ දහස්වරක් හිතන්න දෙදාස්වාරයක් හිතන්න නැවත නැවත හිතන්න භාවනාකන් නිරියව්ුවෙන්ම වාඩි වෙලා එහෙම හිතන්න ඕනි නෑ එහෙම පුළුවන් වෙලාවට එහෙම හිතන්න අනික් හැම වෙලාවකමත් හිතඩ බුදුරජාන් වහන්සේ වදාලේ ටිට්හ සිටගනන්න කොට මෛත්‍රී කරන්න පුළුවන්. චරං ඇවිදින ගමම් මෛත්‍රී කරන්න පුළුවන්. නිසි නෝවා ඉඳගෙනන්න කොටත් මෛත්‍රී කරන්න පුළුවන්. සයානෝවා නිදාගනින් නිරියව්ුවෙන් මෛත්‍රී කරන්නත් පුළුවන්. යාව තස්ස විගතමිද්දෝ. යම්තාක්කල් ලඔබ නොනිදා සිටීද අවදිවේ සිටිද. අවදි වෙලා ඉන්න හැම වෙලාවකමත් මෛත්‍රී කරන්න පුළුවන්. යනේන ගමන්, කණබොන ගමන්, නානගමන් ප්‍රදි සෝධන ගමන්, ගෙවල් මිදුල් අමදින ගමන් උයන පිහෙන ගමන් ඔය හැම වෙලාවකම මෛත්‍රී සිත පුරුදු කරන්ඩ. සිත පිරිසිදු කරගන්්ඩ තමාගේ සිත දමනය කරගඩ මහන්සි ගණ්ඩ ඒ තන් බුද්ධාන සාසනං. තමයි බුද්ධ ශාසනය කියන්නේ පව් නොකිරීම කුසල ධර්ම ජීවිතයට උපදවා ගැනීම ඊළඟට තමන්ගේ සිත පිරිසිුදු කරගන්නට මහන්සිවීම මේක තමයි බුද්ධ සාසනය බුද්ධ ශාසනයද වුණුකරණ්ඩෝනි කියල හිතෙනවනම් ඒ අය කරණ්ඩෝනිත් පවුකරන්නේ නැතුවයින්ඩ දානාදී කුසල ධර්ම පුළුවන් තරංජී විතයට එකතු කරග්ඩ තමන්ගෙහිත දමනය කර ගැනීම සඳහා සමත විදර්සනා භහාවනා පුහුණු කරඩ මේක තමයි බුද්ධ ශාසනයේද වුණු කරන්්ඩ කළ යුතු කටයුතු. ඊළඟට දෙවැනි ගාතාවෙන් වදාළ මෙහෙම කන්තී පරමන් තපෝතිතික් කා ඉවසීම උතුම්ම තපසයි තපස කියල කියන්න සීලයට ලෝකයේ තියෙන උසස්ම සීලය උතුම්ම සීලය තමයි ඉවසීම මොකත් දිවසීම කියල කියන්නේ සීතල ඉවසන්ඩ පුරුදු වේඩෝනනි එකන සීතලට නිරාවරණය වඩ කියනව නෙමි කෙලෙස් සුපදවා ගන්නැතුව සීතල ඉවසන්ඩ අලසකම් ඇතිකර ගන්න ඇතුව කම්මැලිකම්ම ඇතිකර ගන්න නැතුව සීතල ඉවසන්ඩ පුරුදු වෙන්නට ඕනි. උන්නස්ස කමෝහෝත තරහා ඇතිකර ගන්න ඇතුව උස්නත්ව ඉවස ගණ්ඩ පුළුවන් වෙන්නට ඕනි. කෙලෙස් සුපදවා ගන්න ඇති උස්නත්ව ඉවසන්ඩ ජිගච්ඡාය කමෝහෝතී බඩගින්න ඉවසන්ඩ පුළුවන් වෙන්න ඕනි කන්න ඇතුව ඉන්න කියවා නෙම වෙලාවට කෑම හම්බුණේ නෑ කියලා තරහ ගණ්ඩෙ එපා උයලිවර වෙනකං ඉද. කෑමටික බෙදල දෙනකං ඉන්ද. කෑම කණ්ඩ තියන තැනට යනකං ඉවසගන ඉඩ. එක ඉවසීමක් පිපාසායකමෝ හෝතේ කෙලෙස් සුපදවා ගන්නතුව පිපාසේ ඉවස ගණ්ඩත් පුළුවන් වෙඩෝනි. වෙලාවට තේක හම්බ වුනේ නෑ වතුර එක ලැබුන්නේෙ නෑ? බීම එකක් වෙලාවට ලැබුන්නෑ කියලා තරහක්ව උපදවාගණ්ඩ එපා ඊළඟට දේශනාවේ සඳහන් වෙනව ඩන්ස මකසවාතා තප සිරිංසපසම් පස්සානං කමෝහෝති මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අව්වෙන් වැස්සෙන් පත්තෑ ගෝනුසුවාදී සතුන්ගෙන්වන පීඩා ඉවසන්න පුරුදු වෙන්න ටෝනි මෙැස්සෙක් පැහුවත් තරහගන්න නැතුව වෛරයක් ඇතිකරගන්න නැතුව ප්‍රාණගහතය කරගන්න නැතුව. වෙනත් පව්කරගන්න ඇැතුව, ඉවසන්න පුරුදුුවෙන එක ඉතාම වැදගත් දෙයක්. වැදගත්ම දෙයක් විදිහට කියනවා දුරුත්තානම් දුරාගතානං වචනපතානං අධිවාසන ජාතිකෝහෝති. නපුරු විදිහට කියනලද නපුරු නොසිතූ මොහොත කසන්නට ලැබෙන දරුණු වචන ඉවසන්න පුළුවන් වෙඩ ඕනි ඒකයන්නේ කෙනෙක් බැන්නොත් කෙනෙක් නින්දා කළොත් කෙනෙක් චරිත ගාතනය කළොත් කෙනෙක් අපහාසයක් කළොත් ඔබට පුළුවන්වෙඩ ඕනි ඒ කෙනා කෙරෙහිකේන් තිගන් නැතුව තරහගන්න නැතුව වෛරයක් උපදවාගන්නේ නැතුව පිගණ්ඩ යන්නේ නැතුව ඒ වචන අහගනින්ඩ පුළුවන් කමතියෙන් ඩෝනිවසීමෙන් යුතුව. ඒ අනි වාරෙෙන්ම පුරුදු විය යුතුයි ඇයි නින්දා නොලබන කිසිම කෙනෙක් ලෝක දාතුව තුළනේ. බුදුරජාණන් වහන්සේ ඇතුළත්ව ලෝකයේ ජීවත් එච්ච සෑම කෙනෙක්ම නින්දා පහස ලබල තියෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සලටත් නින්දා පහස ලැබුණ නං කෙලෙ සහිත සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපිට නිින්දාපහාස අනිවාරෙන්ම ලැබෙන බව හොඳින් තේරුම්ගන්නට ඕනි කාරණාවක්. ඊළඟට සඳහන් කරනවා දුක්කානං කරාණන් තිබ්බානං කටුකානං පානහරානං සාරීරිකානං වේදනානං අධිවාසන ජාතිකෝහෝති කියලා. ඒක නිතාම දුක්කු කටුක වූ තියුණු වූ ජීවිතය පවාන තිකරන්නට තරම් දරුණු වූ ප්‍රබල කායික වේදනා ඉවසන්නට බුරුදු වෙන්නට ඕනිඒ අත්‍යවස්ස එකක් සමහර වෙලාවට අවුරුදු හතලි ස්පහ පනහ පැන්නහම ගොඩා කයිග කකුල්ඩරි දෙෙනවර ඇයට දරන්න බැරි තරම් වාතවේදනා නිසා තුනටිය කොන් දෙ එහෙම රිදෙනවා ඔය වෙලාවට සමහර අම්මල තාත්තල කකුල් දෙක මෙට්ට ගගහ පැදුරේ ගගහ ඇදේ ගගහ විිඳවනවා. ඔබට පුළුවන්නන් ඒ වේදනාව තියන වෙලාවට වැඩි වෙලාවක්න විනාඩි පහක් කකුල් දෙක හොළවන්න නැතුව චලනය කරන්න නැතුව නිස්්චලව තබාගඩ තබාගෙන වේදනාව නිතු වේදනා වනිත්‍යයි කල මෙනෙහි කරමින් ඉවසන්ඩ පුරුදුවෙෙන්ඩ වේදනා විනාඩි පහක් හොම ටිටිදනා විවසගන්්ඩ දරාගණ්ඩ පුරුදු වෙඩ කෙලෙස් සුපදවාගන්නෙ නැතුව. ඇයි. මනනාසන්න මොහොත හරීම වේදනා ජනකවස්ථාවක්. අත්වල පාවල සරීරයේ දැනෙන වේදනාව කොයි තරන්ද කියල කියන්න බෑ. ඉ මේ කුලරි දෙනවාගේ පුංචි අවස්ථාවක ඉවසගණ්ඩ බැරි ඔබ මරනාසන්න මොහොතෙ කොහොම දිවස ගන්නේ දරුණු වේදනා දැනෙනකොට සහිකල්පනාව විකල් වෙනවා කරලතියන පින්කම්්ටිකොක්කොම මතක් වෙන් ඇැතු අමතක වෙන්ඩත් පුළුවන් අන්න ඒ නිසා ඉවසීම හොඳට පුහුණු කරන්න ඕනේ ඒක තුළින් වේදනානු පස්සනා කියන සතිපට්ඨානයක් වැඩෙනවානි ඉවසීම තමයි ලෝකයේ තිබෙන උතුම්ම සීලය. ඒකයි කන්තිී පරමං තපෝතිතික්කා කෙල දේශනා කළේ. ඊළඟට කියන නිබ්බානං පරමං වදන් තිබුද්ධා. නිවන ලෝකෙතියන උතුම්ම දෙය කියලා බුදුරජාණන් වහන්සේලා ප්‍රකාශ කරනවා. ලෝකෙතියෙන උතුම්මදේ තමයි නිවන. ක්ද නිවන කියන්නේ. ඒක හරියට පැහැදිලි කර ගණ්ඩනං නිවන් දැකපු කෙනෙක්ම වේඩ ෝනි. නමුත් යම් තරමකට හරි තේරුම් ගණ්ඩ පුළුවන් ධර්මය තුළින් නිවන පිළිබඳව. රාධ කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනව ස්වාමීනිි නිවන කියන්නෙම කද්ද කියලා. තතාගතයන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා රාගක්කයෝ රාධ නිබ්බානං දෝසක්කයෝ රාද නිබ්බානං මෝහක්කයෝ රාද නිබ්බානං රාධ නිවන කියන්නේ රාගය සම්පූර්ණයෙන් නැතිවීම නිවන කියන්නේ දේශය සම්පූර්ණයෙන් නැතිවීම නිවන කියන්නේ මෝහය සම්පූර්ණයෙන් නැතිවීම ඒක කියන්න සියලු කෙලෙසුන් අවසන් කිරීම තමයි, අවසන් වීම තමයි නිවන කියන්නේ. නිවනට පත් වූ තැනැත්තා නැවත උපත ලබන්නෙත් නැහැ. ඔහු තමන්ගේ සසර ගමන සම්පූර්ණයෙන්ම නිමාවට පත්කළ කෙනෙක් බවට පත්වෙනවා. ඊළඟට දේශනා කලා මේ ගාථාවල අනූපවාදෝ. අනුන්ට බණින්ඩ නින්දා කරන්්ඩ අපහාස කරන්න එපා, අනූපවාදෝ. අනූප ගහතෝ ඒක යන්නේ අනුන්ව ගාතනය කරන්න එපා. අනුන්ගේ චරිතය ගහතනය කරන්න එපා. අනුන්ගේ කීර්තිනාමය ගහතනය කරන්නට එපා. අනුන් සතුදේ ගාතනය කිරීම විනාස කිරීම නොකළ යුතුයි. ඊළඟට දේශනා කලාා, අනූපවාදෝ අනූපගහතෝ පාතිමොක්කේ්ච සංවරෝ. ප්‍රාතිමෝක්ෂ සංවර ඇති කර ගන්න. ප්‍රාතිමෝක්ෂ සංවරය කියලකිව වෙසීලයටයි. ගිහි අයට තියෙන්නෙ පංචසීලය ගිහි පින්වතුන් නාදරයෙන් ගෞරවයෙන් පන්සිල් ආරක්‍ෂා කරගන්න ටෝනි. තමන්ට සිික්‍ෂාපද පහම රැකගණ්ඩ බැරිනම්. ික්ෂාපද කීපයක් හරිතෝරගෙන අකණ්ඩව එකදිගට ඒ සිික්ෂාපද ටික රැක ගණ්ඩ. මොහොතක් දවසක් රැකපු සීලය එච්චර බලසම්පන්න නෑ බලසම්පන්න වෙන්නේ වර්ස ගානක් එකදිගට රකින ලද සීලයයි. ස්වාමින් වහන්සේ කනෙක්කුුණක් තවුරුදු ගානක් එකදිගට සීලයක් රැක්කොත් තමයි උන්වහන්සගේ සීලේ බලය වැඩි වෙන්නේ ගිහි කෙනෙකුටුනත් එහෙමයි. අවුරුදු පහලවක් විස්සක් එක සිික්‍ෂා පදයක් හරි කඩන්න නඇතුව, අකණ්ඩව රැකගණ්ඩ පුළුවන්කම තියෙයිනං. අවුරුදු පහලවක් විස්සක් රකින ලද එකඒ සිික්ෂ පදය පුදුමාකාර බල සම්පන්න එකක් බවට පත්වෙනවා. අන්න ඒක නිසා දීර්ඝකාලයක් අකණ්ඩව, එකසික්ෂපදයක් හරි රකිින්ට පුරුදු වෙන්නට ඕනි. ඇත්තටම අපි සෝතාපත්තිඵලයට පත් වෙලා නෑන සෝතාපත්තිඵලයට පත් වනානං අපි සතරපායෙන් නිදහස් එච්ච කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් සෝවාන් බවට පත්වෙච්ච නැති අපි සතරපාය තමන්ගි ගෙදර කරගත්ත පිරිසක් හැටියටයි හිතන් ඕනි වැඩිපුර මඉඩකඩ තියෙන්නේෙ මැරිලා ඊළඟ ජීවිතයේදී සතරපායට වැටෙන්ඩ ඒ නිසා පිට තියෙන උතුම්ම පිහිට තමයි සීලය එක හොඳින් මතක තියාගන්න ඕනි අඩ කියන්නේෙ කිකීව අන්්ඩං චමරීව වාලදිින් පියංච පුත්තන් නයනංව ඒකජන් කියලා සීල රකින් ඕනි හැටි කිකිලියක් බිත්ත ආරක්ෂා කරනවා වගේ කිකීව අන්්ඩන් චමරීව වාලදින් එකන චමරී කියල හඳුන්නන මොනර විශේසය තමන්ගේ පිල් කළබාරක්ෂ කරනවා වගේ නය නංව ඒකජන් එක හැක්ටියන මනුස්සයෙක් ඒ හැ පරිස්සංකරගන්නවා වගේ එකම පුතෙක්කන්න කෙනෙක් තමන්ගේ පුතා ආරක්ෂ කරගන්නවා වගේ තමන් සතු සීලය රැකිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට එෙදුනා. අන්න එක නිසා සීලය බොහෝම ගෞරවෙන් රැකය යුතුයි. ඒක තමයි පාති මොක්කේ්ච සංවරෝ කෙලකිවේ. ඊළඟට දේශනා කලා මත්ත්ඥුතාච බත්තස්මින් බතෙහි ප්‍රමාණය දැනගන්නට ඕනි බත කියලකිවවේ ආහාරයට ආහාරය ප්‍රමාණ දැනගන්නවා කියන්නේ මොකක්ද බුදුදහ මුගන්නනවනේ ලොකූ බත්කටවල් හදල කණ්ඩ එපා පුංචි බත් කටවල් වලින් කණ්ඩ කියලා අරනාති මහන්තං කබලංකරිස්සා මීති සික්කා කරණීයා කියනෙ. ලොකු බත් කටවල් හදන්ඩෙපා පොඩි බත් කටවල් වොලින්ක ඇම කණ්ඩ. හොඳට කෑම කණ්ඩ පුළුවන් කෙනෙකුට තව බත් කටවල් හතරක් පහක් කණ්ඩ පුළුවන් කියලා හිතෙනකොට. කන එක නවත්තල වතුර සල්පයක් බොන්න ඕනි අලං පාසු විහාරස්ස සුවසේ වාසය කරන්්ඩේ හොදේටම ප්‍රමාණවත් වෙනවා ඒවගේම ප්‍රත්්‍යවේක්ෂා කරලා හාර ගන්න ටෝනි මේක තමයි මත් අංයුතාච බත්තස්මින් ඊළඟට දේශනා කලා පන්තංච සයනාසනං ප්‍රාන්ත සේනාස නැසුරු කළ යුතුයි ාන්ත සේනාසන කියන දුර ඈත වනාන්තරවල තියෙන සෙනසුන්. ගිහි පින්වතුන් වුනත් වරිින්වර එබඳු ස්ථානවලට ගිහිල්ල වරිින්වර අවුරුද්ධකට දවස් දෙකතු නක් හරි. විවේකීව වණභාවනා කටයුතු කරගන්නට පුහුණුවෙෙන්ඩ පුළුවන්නන් එක ඉතාම වටිනවා. ඒතන් බුද්ධාන සාාසනන් මෙන්න මේ ටික තමයි බුද්ධ සාසනය කියල කිය කියන්නේ. මේ ගාතාතුනෙන් සඳහන් කරන ලද මේ ගුණ ධර්ම ටික ජීවිතයට ඇතිකරගණ්ඩ පුළුවන්නන්. ඔබ සම්බුද්ධ සාසනය දවුණු කර්ඩ කටයුතු කරන කෙනෙක්. බුද්ධ ශාසනය දවුණු කරනවා කියලා කරන්ඩ තියනෙත් තේ ටිකමයි කියන බව හොඳින් මතකයේ තබාගත යුතුයේ. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානු ශාස්සනාවේ දායිකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට බාදුුරාගොඩ ගස්පේ පහළගම පදිංචිවී සිට දෙදහස්දාසේ මැයි දාහත්වන දින පරලෝ සැපත් තම ආදරණී සොහිරාට පින් අනුමෝදන් කිරීමත්. සහ තම ආදරණය පාණන් වෝ Pඒ රොවිනත් අපපු හාමි උපාසක මහතා සහ තම ආදරණීය මවවන WP ජොසිනෝනා පතිරන උපාසිකා මමාතාවට පින් පැමණුවීම සහ. තම සයාවන PA කරුණාසිංහ වෙදමාතාට සහ PA අංගොනෝනා කුලතිංග ආ්චි අම්මාට සහ එම දෙපළගේ මේගේ දූ දරමුණුපුර මිනිිරිියන්ට සහ මේගි සිලුම ඥාතිීන්ට පින් පැමණනවීම ත් සුජීවත්ත සිරින්න පවුලේ අයට ඥාතීන්ට අසල්වාසින්ට සහ ලෝකවාන්සි සිලුම් දිනාට ආශිරවාද කිරීමත් දේශවගයන් වහන්සට සෙත් පැතිීමත් අරමුණු කරගැනමින්. ර්මදේශනාවේ දාානිකත්වයගෙන කටයුතු කරන්නේ වලවවත්තේ පදිංචිපී ඒ ආරිීවති සහපී ඒස්ත්‍රියාලතායන සොහරියන් දෙදෙන විසින්. රත්නපුර බටුහේෙන බණ්ඩාරවත්තේ පදිංචිවී සිට අබහෝප්ප්‍රාප්තුූ විස්්්‍රාමලත් තැපැල් ස්ථානාධිපති පKේ ධයරත්න පෙටිගල මහතාගේ වර්ෂපූර්ණ පින්කම වෙනුවෙන් ධර්මදාානය කරුන් ලබන්නේ භහරයාව කාන්තී දායරත්න සංගීතා පිටිගල දුව ී.DC කපිල ගයාන් බෑනා සහ දම්මික පිටිගල පුතා ඇතුළු පවුලේ සිලුම ඥාතීන් පිරිසවිසෙන්. අම්බලංගොඩඩ විලේගොඩ්ඩ දේගොඩ පදිංචිව සිටි දික්වැල්ල මහාවිද්‍යාලයේ සේවය කළ පවුලේ වැඩිමහල් සහෝදරේ වන කේටී පත්මා කුසලාද සිල්ලවා මාත්මීතද. මේගී දෙමවපියන් සහනිකුත් සහදර සහෝදරයන්ටද. රම් පාගත්ත මීගේ ඥාතිම මෙතුු ගුරුන්ට රටවෙනින් ද පිදුරණ විරුවන්ට මෙම ධර්මය ප්‍රචාරය කිරීමෙන් ලද කුසලේ බලයෙන් උතුම් නිවන්සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදශනාවේ දායයිකත්වය ගෙන කටතු කරනවා කොළඹතුනක්ෙන්න්ස් පාර කෙන්ස්කෝට් අංකයකෙන් එකෙහි පදිංචි ගාම්නී ආර්ධ සිල්වා මහතා විසින්. සුජීවත්ත සින්න WB දනුසේකර බද්‍රා ධනුසේකර දෙපොලට දුවරු ෑනුර නුරු මනි ිරිියන්ට ෙත්ත ශාන්තය ැබේවා මුණුපුර නිිියන්ගේ අධ්‍යාපන කටුදුසිියල්ල ස්ථාර්ථක වේවා දේශකයන් වහන්සේට නිදුක් නීරෝගීස්ුව අත්වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දානිකත්වය ගෙන කටුතු කනවා කළුතර නාගොඩ පාර තුංහන පටු මඟ අංක හතුලිස්තකෙන් දයි පදිංචි W.B. දනුස්සේකර සහ බද්‍රා දනුස්සේකර දෙපල විසේ. වසර පහකට බෙරි අබහෝ ප්‍රා්ත කමලා ගුණවර්ධන මවට ආරිස්සේන ගුණවර්ධන පියාට, රත්නවතී මැනනිකේ ලොකු අම්මාට අබේසිංහමිනේ කිරියම්මාට වර්ග පරම්පරාගත්ත මගී සිළුම ඥාතින්ට පින් අනුමෝදාන් කිරීමත්. දෙදාහ සිස්තුන්නේ සාමාන පෙළ විභාගිත පෙන්ිසිරන පුත්‍රට අශිර්වාද පතමින් ධර්මදේශනාවේ දායිකත්වයගෙන කටුතු කරනවා පන්නල ගිරිඋල්ල පාර සන්ඳසිරේ නිවසයේ පදිංචි එනෝකා ගුණවර්ධන උපෙක්කා. රාජිතා උදයන දූදර උනුපුුරු මිනිබිියන් පිරිස්ස සහ සෝමාවතී මෑනියන් ඇතුළු සිල්ුම දෙනා විසින්. දායිකත්වය දැරු සියලු සත්පුරු සයන් නමින් මිය පරලොවගිය හැම දෙනාටම මේ පින් පෙත් තත්පත්වේවා ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්තවේවා සැපබහුල වේවා සසර සුවපත්වේවා මා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. එවගේම සුජීවත්ව වාසය කරන සෑම දෙනාටමත් ධර්මදේශකයානන් වහන්සේටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ගරු සභහපතිතුමන් එවගේ මාගමිකන්සයේ ප්‍රදහනනිල දහරිතුමන් නැතුළු සෑම දෙනාටමත් බනැසූ සැමටත් මේ පින් ලැබේවා මෙලෝවසයෙන් ආයු වරණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා, පරලෝකවසයෙන් සුගති සම්පස් සිද්ධ වේවා, පරමාර්තවසයෙන් බුද්ධාදී උතුමන්්‍ය වී සැනසී පැමිණ වදාල, ලෝකෝත්තරමා මහනිමනින් සැනසෙන්නට මේපින්. හේතුවාසනාවේවා කියලා පිපුුණ්ඥාණුමෝදනා කරනවා, ආකාසට්ටාච බුම්මට. දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන් තුළෝක සාසනං චිරංරක්කන්තු දේ සනං චිරංරක්කන්තු මං පරන්තිී. සාධූසාධූසා සුපිනතුන ඕවාද ප්‍රාතිමෝක්ෂය මාතෘකා කොට ගනිමින් අදුතු වූ ධර්මාණු ශාස්සනාවසිදු කළ ගෞරුනීය දේශකයණන් වහන්සේ බියගම කොට්ටුන් දම්ගවශ්‍යී බෞද්ධ මධ්‍යස්ථානය අනුශාෂක ත්‍රිපිටිකාචාරය පූජනීය දොළොස්වල උදිතධීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපහෙම දෙන සාතුනදක් දෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගී ස්චිරජීවනය ප්‍රාර්ථනා කරසිටිමු සාධෝ සාධූ සාධූ. බඩක් ලුවන් ජාන්තක ගන්දලේ මනි ධර්මානු ශාසනාවක දයනිකත්ය ලබාගන්නට එසේ නම් බිඳුව එක එකයි දෙකයි හැට නමේ හැත්ත එකයි හතල යඔස්සේ ශ්‍රී ලංකා ගොන්ඩදුලි සංස්ථාවේ ආගමිකාන් ෂයමතන් මෙම ධර්මානු ශාසනාව ඩයිලෝක් TV අංක විසි පහ පTV අංක අනුහතරෝස්සේ ජය TV ඔස්සේ ඔබට නරබන්නට පුළුවන්. ඔබ සෑමට සම්මා සම්බුදු සරණයි.